Tenai. ඒගොල්ලන් කවදාවත් මැෂින් එකක් දැකපුවෝ අල්ලපු කාන්තාවන් නෙමෙයි. ඒ වුණාට මේ සුළු කාලය තුළ අපි පටන් ගත්තේ 2019. එතකොට සුළු ඉගැන්වීම් තුලින් අපි පටන් ගත්තේ මේගොල්ලන්ට බෑග් පුරුදු කරන්න, බෑග් මහන්න. අපි බෑග් මැහුවා සහ අපිට සහයෝගය දුන්න ගොඩක් ආයතනය. ඒ හරහා මේගොල්ලන් තව තවත් උනන්දු වී දියුණු වෙමින් ඊට පස්සේ අපි පටන් ගත්ත ආයතන වලට කාර්යාලය ටී-ෂර්ට් මහන්න. දැන් අපි හැමතැනින්ම ඇනවුම් බාර ගන්නවා. හොඳට අතපය තියෙන කෙනෙක් බලන්නේ මොනවා හරි සහනාධාරයකින් ජීවත් වෙන්න. අනේ අවශ්‍ය නැහැ. මොකද තමන්ට හැකි මොනවාම හෝ දෙයක් තියෙනවා. මන්නම් කියන්නේ එන්නේ ඒත් තමන්ට හැකි දේ මොකද්ද කියලා තේරුම් අරගෙන ඉස්සෙල්ලාම ඊට පස්සේ ඒ ඔස්සේ ගියොත් දෙවනි වතාවට තේබොන්න පරක්කු වුණේ නේ. ආබාධිත සහිත සහ දෘශ්‍ය ආබාධිත කියන සියලු සහෝදර සහෝදරන්ට ගොඩක් ගැටලු ඔයාලට තියෙයි. නමුත් ඒ කිසිම දෙයකින් සැලෙන්න එපා. ඒ වගේම අනිත් අය ගොඩක් දුරට කියන දේවල් එයාලා නොදැනුවත් කමින් හෝ ඔයාලට යමක් කරන්න බෑ, ඔයාලට කරන්න බෑ කියන අදහසින් ඉංගොල්ලෝ ඉන්නවා. ඒ කිසිම දෙයක් ඔයාලා හිතට ගන්න නැතුව යම් කිසි දෙයක් කළ යුතුයි කියන අදිශ්‍රාණය යම් කිසි කෙනෙක්ගේ සහය බලාපොරොත්තු වෙන්න. ඒ වගේම එයාලගේ යැපෙන්න උත්සාහ කරන්න එපා. එයාලගේ යම් කිසි සමාජයේ පේන සහ අනිත් සමාජයගෙන් උදව් උපකාරයක් සමන් අරගෙන තමන් දෙපැයි නැගී සිටින්න අදිශ්‍රාණ කරගන්න.
අපේ විශ්වාසය ඇස් නොපෙනුණත් නොපෙනුණත් ආබාධිත වුවත් ආබාධිත රහිත වුවත් අපි විශ්වාස කරන්නේ හැමෝටම යම්කිසි දෙයක් කළ හැකි බව සහ හැමෝටම විවිධ හැකියාවන් තියෙනවා. ඒගොල්ලන්ට අනුකම්පාව නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඒගොල්ලන්ට අවශ්‍ය තනිවම ස්වාධීනව නැගී සිටින්න. ඒකට ඔබ අත්වැලක් වෙයි කියලා අපි හිතනවා.